ආදරණීය ආට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ උදෑසන මේ උදා වූ දවස ඔයාලත් මේ සබාව ධර්මත් එක්ක එකතු වෙන්න, උදෑසනම අවදි වෙන්න. අවදි වෙලා ඔයාලා යෝග අභ්‍යාස කරන්න, සූර්ය නමස්කාර වගේ කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඕම් මෙඩිටේෂන් එක වගේ මෙඩිටේෂන් එකක් සිදු කරන්න. ඔයාලට පුළුවන් මොකක් හරි භාවනාවක් ඔයාලට සිදු කරන්න පුළුවන්. ඉතින් මම හැමදාම උදෑසන අවදි වෙලා ආම හරි ආසයි හිරු නැගෙද්දීම මේ සූර්ය වන්දනාව, සූර්ය නමස්කාරය සිදු කරන්න. ඒ වගේම චුට්ටක් කියලා මේ විදිහට නිෂ්කලංක වෙන්න හරි කැමති. ඉතින් ඒ නිෂ්කලංක භාවයකට ඕනේ අපිට මේ විශ්ව ශක්තිය ලබා ගන්න. අපි මේ සබව ධර්මයට සමීප වෙන්න ඕනේ. ඉතින් ඒකට තියෙන හොඳම ක්‍රමය තමයි උදෑසනම අවදි වෙලා අනිකයිගේ වැඩ කටයුතුත් අපි ගෘහණියක් නම් ඒ වැඩ කටයුතු සිදු කරලා අපි අපේ කාලයත් අප වෙත ලබා ගන්න ඕනේ. ඉතින් මේ විශ්ව ශක්තිය හරි පුදුමාකාරයි. මේ විශ්ව ශක්තිය හරියට අපි සමීප කරගත්තොත් අපිට පුළුවන් වෙනවා අප ආස කරන දේවල් අපිට ලං කරගන්න. මේ විශ්වත් එක්ක සම්බන්ධ වෙද්දී ඔයාලට ඔයාලව දැනේ. ඔයාලා ඇත්තටම අපි මේ ගෙවන කාර්යබහුල ජීවිතයත් එක්ක අපිට අපි කවුද කියලා තමතක වෙලායි තියෙන්නේ. ඒ නිසා අපි මේ තත්ත්වය වෙනස් කරගන්න ඕනේ. අපි මේ විශ්වත් එක්ක සම්බන්ධ වෙන්න පුරුදු වෙන්න ඕනේ. උදෑසනම අවදි වෙලා කොහොම හරි අපි අප වෙනුවෙන් කාලය වෙන් කරගන්න ඕනේ. ඉතින් මම ආසම දෙයක් තමයි මේ ඇත්තටම උදෑසන අවදි වෙලා යෝග අභ්‍යාසවල නිරත වෙලා විශේෂයෙන්ම සූර්ය නමස්කාරය කරන්න මම හරිම කැමතියි. ඉතින් චුට්ටක් මේ සබාව ධර්මයේ මේ කුරුල්ලන්ගේ නාදයත් එක්ක මේ සබාව ධර්මයේ තියෙන මේ ශබ්දයක් තියෙනවානේ. උදෑසන හරිම නිෂ්කලංක භාවයක්නේ තියෙන්නේ. අපිට ගොඩාක් හොඳ සිතුවිලි අපට එනවා. අපගේ ඉෂ්ට දේවතාවුන්ට උදව් කරන්න හරිම පහසුයි. ඒ නිසා ඔයාලත් ඔයාලගේ කාලය කොහොම හරි වෙන් කරගන්න. ඔයාලට මේ විශ්වත් එක්ක සම්බන්ධ වෙන්නව නම් අනිවාර්යෙන්ම කාලයක් වෙන් කරගන්නම වෙනවා.